නෑ මම කියන කැමති දැන් විශේෂයෙන්ම ඩක්ටර් සේවානන්ද මැතිතුමාගේ පක්ෂයත් එවාගේම තොන්නමන මැතිතුමාගේ පක්ෂයත් ඒ දෙගොල්ලොම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව මොකද්ද ඒ තීන්දුවත් එක්ක ඒගොල්ලෝ එකට එකතු වෙනවා කියන මතය තමයි ඒගොල්ලන්ගේ ඇත්ත වශයෙන් තියෙන්නේ ඒ තමයි ඇත්ත කතාව ඉතින් පුද්ගලවාදීව මට ඔබතුමාගේ කියපු නම් ගම් ටික මට පුද්ගලවාදීව කතා කරන්න බෑ මොකද ඒ අය එක එක කාලවකවාණු වෙනකොට ආණ්ඩු පෙරළි වෙනකොට සමාජ බලවේග හිමේ වෙනකොට ඒගොල්ලෝ සමහරලාට පුද්ගල තනි තීන්දුව ගන්න පුළුවන් ඉතින් ඒක අපිට අදාළ කාරණාවක් නෙවෙයි නමුත් පක්ෂ විදිහට ගත්තොත් අපි ස්තුතිවන්ත වෙනවා ඩග්ලස් දේවානන්ද මැතිතුමාටත් තොන්නමන් මැතිතුමාටත් ඔවුන් ඉතාම දැඩි ලෙස විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුවත් එක තමයි ඔවුන් ඉදිරියේ ඒ තීන්දුව ගන්න කියලා. ඉතින් ඒක ලොකු වටිනාකමක් තියෙනවා අපිට. අපි හිතන්නේ ඒකයි මේ එකමුතු වීමේ අගය තියෙන මේ සියලු දෙනා එකට එකතු වෙනවා අපිත් එක්ක. ඒකයි මම කියන්නේ. අපි මම කියන ඔතුමාට මේකට යෝජනාවලියක් දෙනව නේද? ප්‍රශ්නතාවය පිළිබඳ බුදුරණ පෙරමුණ. දැන් ඒකම විනය ක්‍රියාමාර්ගයෙන් මේ පැත්තට දීප් වෙන දරුවුත් දෙනවා. දැන් මේක මේ සාර්ථකයි ඉදිරියේදී වෙන්න තියෙන එක්තැන් වෙන්න ඉතාම සාර්ථකයි මොකද හේතුව අපිට අවශ්‍ය පක්ෂ විදියට ගන්න තීන්දුව මිසක පුද්ගලවාදීව තීන්දුව ගන්න බෑ පක්ෂකින් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නව නම් තීන්දුවක් විධායක සභාව ගන්නව නම් තීන්දුවක් ඒ තීන්දුවත් එක්ක අපි බැඳෙනවා මිසක අපිට පුද්ගලවාදීව තීන්දුව ගන්න බෑ ඒ නිසා ඒ ගියාය ගිහිලා තින්නේ පුද්ගලවාදීව තීන්දුව ගන්න ඒ නිසා මේ පක්ෂයක් ඇතුලේ එක එක මතවාද තියෙන්න පුළුවන් ඒක හරි අපි අපේ ඒවා ඔක්කොම සාකච්ඡා කරලා මධ්‍යම කාරක සභාව එක තීන්දුවකට එනවා සමහරවිට මම කැමති තීන්දුව වෙන්නේ නැති වෙන්න පුළුවන් මම තුමා කැමති තීන්දුව වෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි අපේ පොදු එකඟතාවයක් තියෙනවා ඒ එකඟතාවය අනුව යනවා නම් අපිට පක්ෂය ඉතුරු කරගන්න පුළුවන් මොකද හේතුව දැන් වෙලා තියෙන එකනේ පෞගී ඉතිහාසෙම වුණේ තනි තනියම කැමති විදියට එක එක කෙනා එහෙට යනවා මෙහෙට යනවා ඉතින් ඔහොම ගියාම පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ දැන්වත් මේ පක්ෂය ශක්තිමත් ආරක්ෂා කරගන්න ඕනේ ඒක අපේ මතේ ඉන්නේ නැත්නම් ඒ වගේ මේ යෝජනාවලිය තියෙනවද ඊළඟ මහා මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණේ අපි ඒ සම්බන්ධව යම් අදහසක ඉන්නවා නමුත් ඒක දැන් කියන්න බෑ මොකද අපි ජන පෙරමුණට යවල දෙන නිසා අනාගතයේ සම්බන්ධ අපිට හරියටම කියන්න නැති ඒක අමන්නේ ඔබතුමා දැනගන්න කැමති ගොඩාක් දේවල් තියෙනවා නමුත් මට ඉතින් කියන්න පුළුවන් දේකුත් තියෙනවා ඔව් ඉතින් අපහසුයි අල අපහසු කියලා කියන්නේ නෑ 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 ඒ විනය ක්‍රියාමාර්ගයේ විදිහටම යනවා මොකද හේතුව ඒක පක්ෂ විදිහට අනාගතෙත් ඒ කියන්නේ අපි පොදු ජන පෙරමුණත් එක්ක එකතු වුණත් තනියම තීන්දුව අරගෙන කවුරු හරි වැඩ කරනවා නම් ඒ අනුරුද්ධ අනිවාර්යෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා පක්ෂයේ ආරක්ෂාව සඳහා මොකද හේතුව පක්ෂය පොදු ජන පෙරමුණත් එක්ක එකතු වුණයි කියලා මේක දිය කරන්න දෙන්න බෑ